වසරේ අනතුරු වැඩිම කාල සීමාව ලෙස සැලකෙන්නේ අප්‍රේල් මාසයේ 10 වෙනිදාත් 20 වෙනිදාත් අතර කාලයයි. මෙම කාල සීමාව තුළ සැලකිල්ලෙන් රිය දහවණිය මෙන්ම වඩත් සැලකිල්ලෙන් මහමග ගමන් කිරීමටත් රිය දුරන් මෙන්ම පදිකින්ද කටයුතු කරන්නේ නම් ඉතා වැදගත් වෙනවා. බීමත් රිය දහවණියෙන් වැළකීම අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය දහවණියේදී සිදුවන වැරදි සිදු නොවීමට වගබලා ගැනීමටත් රිය දුරු මහතුන් කටයුතු කිරීම මෙම කාල සීමාව තුළ ඉතා වැදගත් කාරණාවක් වෙනවා. ඊයේ දිනේ දෙවෙනිපුර මරණකරුවන්වන්නේ යතුරු පැදි කරුවන් සහ යතුරු පැදිවල පිටුපසින් ගමන් කළ පුද්ගලයන් එක්කයි පදිකේ කණිතරත්තා මගියේ. මේ අතර කොළඹ ඇතුළු දුරගමන් සේවා බස් රථ දහවණිය වන ප්‍රදේශ සඳහා අද සිට සිවිල් ඇඳුමින් සැරසෙනු පොලිස් නිලධාරීන් යෙදවීමටත් පොලිසිය පියවරගෙන තිබෙනවා. රියානතුරු වළක්වා ගැනීම හැම දිනාගම යුතුකමක් සහ වගකීමක්. අපි අද දින සිට කොළඹින් ඒ වගේම ප්‍රධාන නගරවලින් පිටත්වන දුරගමන් සේවා බස් රථ සඳහා අහඹු ලෙස සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී විශේෂයෙන්ම ඔවුන් විසින් රිය දුරා විසින් මාර්ග නීති උල්ලංඝනය කරන්නේද, දුරකථනයෙන් අමතමින් රිය පදවන්නේද, එමත් නැත්නම් අධික වේගයෙන් බීමත් රිය පදවන්නේද, මේ සියලු කරුණු සම්බන්ධයෙන් විමසිලින් පසු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.